ආයුබෝවන් සුබ දවසක් හැමෝටම පිළිගන්නවා channel එකට අද මම ඔයාලට ඉදිරිපත් කරන්න ටිකක් වෙනස් ගහක් ගැන මේක පතොක්කොලේ තියෙන ඇත්තම කිව්වොත් අමුතුම ගහක් මේ වගේ වෙනත් ගහක් නැති තරම් ඇස්ට්‍රොපයිටම් කුලේ කැපොට් මෙඩුසේ එහෙම නැත්නම් ඩිගියොස්ටිග්මා කැපොට් මෙඩුසේ ගැන තමයි මම අද කරුණු ටික ඔයාලට ඉදිරිපත් කරන්නේ පළමුවෙන්ම මෙයාගේ මල ගැන මම කතා කරන්න මෙයාගේ මල ලා කහ සුදු පාටක් තමයි තියෙන්නේ මේකේ මැදස්තය රතු තමිලි පාටක් තමයි තියෙන්නේ මේකේ මම මේ ඔයාලට පෙන්වන්නේ මලේ පරාග දානි සහ කලංකය ඊට පස්සේ මලේ හැඩය බලන්න සාමාන්‍ය අපි දන්න මිරියොස්ටිග්ම මලක් වගේම තමයි මේකේ හැඩය තියෙන්නේ ඊටමතරව මෙයාගේ හැඩය ගත්තම ඔයාලට පේනවා ඇති සාමාන්‍ය අපි දන්න පතොක් ගහක ස්වරූපෙ නෙමෙයි තියෙන්නේ ටිකක් අමුතු ගහක් උඩට අතු බෙදිච්ච ගහක් වගේ ස්වරූපයක් තියෙන්නේ මේක ඇත්තම කිව්වොත් මේකේ ආකන්දයක් තියෙන ගහක් මේකේ සාමාන්‍ය ආකන්දය වතුර රඳව ගන්න පුළුවන් විදිහට සැකසීලා තියෙනවා විහිලි කලාපීය වශයෙන් අනිත් කාරණය තමයි මෙයා ටිකක් අවුවපිය කරන ගහක් මේක ඔයාලට පේන ඇති පාදස්තයෙන් අටගත්ත උපප්‍රධාන අතු වගේ යන ටියුබකල්ස් වලින් තමයි මේකේ මල් හට ගැනීම සහ පැල හට ගැනීම සිද්ධ වෙන්නේ මෙතන මම ඔයාලට පෙන්වන්නේ එහෙම පැලයක් හට ගන්න පුළුවන් ස්ථානය මලක් හෝ පැලයක් කියන දෙකෙන් එකක් මේ ටියුබකල්ස් එකකින් එන්න ඉඩ තියෙනවා සමහර තත්ත්වවලදී මේ ටියුබකල්ස් හැල්ලා යන්න පුළුවන් හැබැයි ඒකේ ගැටලුවක් නැහැ මොකද පාදස්තය ඇත්ත මේක බොරු කන්දක් කියලා හඳුන්වන්නවත් කමක් නැහැ පාදස්තයෙන් නැවත අලුත් අංකුර වගේ හැටගෙන මේ ටියුබකල්ස් කාලය සමග වැඩි වෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා එහෙම ගැටලුවක් නැහැ මේව හැලුණා කියලා ප්‍රධාන කන්දට එන ගැටලුවක් තමයි ඇත්තටම අපි වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන ඊට පස්සේ මම අර ඔයාලට කිව්වා වගේම මේ ඒරෝලයකින් එන්න පුළුවන් මලක් වගේම පැලයක් මේක මම ස්තුතිවන්ත වෙන්න ඕනේ කමල් හේමන්ත අයියාට මට මේ වීඩියෝ එක එව්වට ඔයාලට පේනවා ඇති මෙතන මලක් වෙනුවට පැලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේක අපිට මුලදී අඳුන ගන්න බෑ ඇත්තරම බඩ් එකක්ද පප් එකක්ද කියලා කාලය සමග අපිට ඒ දේ බලා ගන්න පුළුවන් මලක් පිපෙන්න බඩ් එක ඇවිල්ලා මාස 3ක වගේ කාලයක් ගියා ඒ කියන්නේ අපි දන්න වෙනත් ඇස්ට්‍රොපයිටම් මලකට වඩා වැඩි කාලයක් ගන්නවා මෙයාගේ මලක් පිපෙන්න මෙයාගේ මම දන්න තරමින් මට හොයා ගන්න පුළුවන් වෙච්ච විදිහට උපවිශේෂ දෙකක් තියෙනවා එකක් නුඩුම් විශේෂය එහෙම නැත්නම් ඒක තනිකරම මේකේ ටියුබකල්ස් තද කොළපැහැයක් තියෙන එකක් ඊට අමතරව මේක වේරිගේට් වෙච්ච එකක් එහෙම නැත්නම් විචිත්‍ර වෙච්ච ප්‍රභේදයක් තියෙනවා අමිල මිහිරංග සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට මේ වීඩියෝ එක එව්වට මේක එයාගේ පැලයක් මේ කහපාට මිශ්‍ර වුණ වේරිගේටඩ් පැලයක් මේට අමතරව රතු කහ මේ වර්ණ දෙකම මිශ්‍ර වුණ පැල අපිට විදේශීය වෙළඳපොලේ දකින්නට ලැබෙනවා මේක පෙරෝකැක්ටස් ග්‍රාහකයකට තමයි බද්ධ කරලා තියෙන්නේ අපිට සාමාන්‍ය වෙළඳපොලේ හමු වෙන්නේ පෙරෝකැක්ටස් වලට බද්ධ කරපු ඇස්ට්‍රොපයිටම් පැල මේ දේ කරන්නේ බොහෝ දුරට මෙයාගේ ස්වභාවික හැඩය අර ආකන්දමේ ස්වභාවය ලබා ගන්න කියන එක තමයි මට නම් හැඟෙන්නේ නැවතත් අපි මෙයාගේ නඩත්තුව ආදි කරුණු ගැන කතා කරලා බලමු මේ ඔයාලට තවත් පේනවා ඇති මෙතන පොහට්ටුව මොන වගේද කියන එක මේ මම කලින් කරපු පරාගණ එකෙන් හටගත්ත ෆෘට් එකක් තියෙන්නේ මේක අපි දන්න සාමාන්‍ය ඇස්ට්‍රොපයිටම් වලට වඩා ටිකක් දිගටි ස්වරූපයක් තියෙන්නේ මීට වඩා හොඳ ෆෘට් එකක් මම ඔයාලට පෙන්වන්නම් මේ තියෙන්නේ
හෙට දවසේ වගේ පිපෙන්න ආසන්න පොහොට්ටු මේවා අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ බද්ධ කරපු පැල විදිහට මේක රූටඩ් විදිහට හදන්න ගැටලුවකුත් නැහැ හැබැයි ප්‍රශ්න තියෙන්නේ මෙයාගේ මූලික අවදීදී මෙයාගේ නඩත්තු ටිකක් අපහසු වෙනවා මොකද මෙයා කුණු වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි ඊට පස්සේ මම කලින් පෙන්නුවේ මල් ටික මේ දෙවෙනි දවසේ පිපිලා තියෙන ඔයාලට පේනවා ඇති මම කලිනුත් කිව්වා මෙයා සූර්යාලෝකේ වැඩියෙන් ප්‍රිය කරන ගහක් ඒ හින්දා ඉර එළිය වැඩියෙන් දෙන්න ඊට පස්සේ වාතාශ්‍රය හොඳට තියෙන්න ඕන එතකොට තමයි මෙයාගේ නියම කන්ඩිෂන් අපිට ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ කාරණේ මෙයාට ජලයේ යෙදීම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මෙයාට වැඩියෙන් වතුර අපි දුන්නොත් මෙයා දෙකට පැලෙන්න වගේ විශේෂයෙන් අර පේන පාදස්ත කොටස දෙකට පැලීමකට වගේ සිදු වෙන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් මිරියොස්ටිග්මා කැප්‍රිකෝන් වගේ ඕනටම් වගේ අනිකුත් ඇස්ට්‍රොබයිටම් වලට පොදු ලක්ෂණයක් අපි වැඩියෙන් වතුර දුන්නොත් එයාගේ ඇතුලේ තියෙන මාංශල කොටස් පිටපොත්තට වඩා ඉක්මනින් මහත් වීම නිසා එන ප්‍රෙෂර් එකට ස්ප්ලිට් එකක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා වතුර දෙනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වැඩියෙන් වතුර දෙන එක නරකයි අඩුවෙන් වතුර දෙනවට වඩා ඊට අමතරව මෙයා ගැන තව කරුණක් කිව්වොත් ඇස්ට්‍රොපයිටම් වර්ග වලින් අවසානයේට ස්වභාවික පරිසරයෙන් අඳුනගෙන තියෙන්නේ මේ විශේෂය මේක 2002 වසරේදී තමයි මෙක්සිකෝවේදී අඳුනගෙන තියෙන්නේ මෙයා සාමාන්‍යයෙන් දුර්ලභ සාගයක් කියලා තමයි හඳුන්වන්නේ මොකද ඒකට හේතුව මෙයාගේ බීජ සහ මල් ලබා ගැනීම ටිකක් දුෂ්කර කාර්යයක් අපි බද්ධ කිරීම සිදු කළත් සාමාන්‍යයෙන් මලක් ලබා ගන්න වැඩි කාලයක් යනවා කෙසේ වෙතත් මේක ලිංගික ප්‍රචාරණය අපහසු වුණත් අලිංගිකව බද්ධ කිරීම මගින් අපිට ඉක්මනට පැල සංඛ්‍යාව වැඩි කරගන්න හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් අපිට මම මෙතන පෙන්නනවා වගේ ඩ්‍රැගන් ෆෘට් වලට බද්ධ කරපු පැල අපිට වෙළඳපොලේ ගන්න නැහැ තියෙන්නේ බොහොමයක් පෙරෝකැක්ටස් වලට බද්ධ කරපු පැල වීඩියෝ එක ආරම්භයේදී මම කිව්වා වගේ මෙතන මම ඔයාලට පෙන්නන්නේ සාර්ථක පරාගණයකින් පස්සේ අපිට දකින්න හම්බෙන කැපොට් මෙඩුසේ ෆෘට් එක මොන වගේද කියන එක සහ බීජ වලින් හදාගත්ත රූටඩ් පැලයක් මෙයාගේ මේ ආකන්දමේ ස්වභාවය හින්දා අපි මෙයාට ටිකක් ගැඹුරු මාධ්‍ය සහිත බඳුනක් සැපයීම අනිවාර්යෙන් අපි කරන්න ඕන රූටඩ් පැලයක් නඩත්තු කරනවා නම් ඊට පස්සේ මෙයාට දෙන පොහොර විශේෂයෙන් බැලන්ස් පොහොර එකක් කරේ අඩු නයිට්‍රජන් සාන්ද්‍රණයක් තියෙන පොර වර්ගයක් තමයි අපි භාවිතා කරන්න ඕනේ සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ අපි වෙනත් භෝගයකට ලබා දෙන පොහොර වලින් හරි අඩක් වෙන මාත්‍රාවකින් පොහොර සැපීම තමයි මේවට නිර්දේශ කරන්නේ ඒකෙනුත් පොටෑසියම් වැඩි පොහොර තමයි නිර්දේශ කරන්නේ අපි මේකේ වර්ධන කාලය අනුව එක තීරණය කිරීම තමා වඩා සුදුසු මේකේ පේනවා ඇති ඔයාලට මම මුලදී කිව්වා වගේ ආකන්දමේ ස්වභාවයක් තියෙන සැබෑ කන්දක් විදිහට අපිට අඳුන්වන්න පුළුවන් කොටස තමයි මේ යටින් පේන්නේ ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් එකක් දාන්න පාතේ කැපොට් මෙඩිස ගැන මේ කරුණු ටික ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා ඉදිරියේදී වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු සමුගන්නවා